ලංකාවේ තමයි පළවෙනි වතාවට බඩු විකුණන මිනිස්සු ඇවිල්ලා ජනතාවට කියනවා අපි මේ ගානට විකුණනවායි කියලා. ඉතින් එහෙම කරන්න ආණ්ඩුවක් ඕනේද? ඔය ඇමතිවරු තුන් දෙනාම වහම ඉල්ලාස් දෙන්න ඕනේ. ලැජ්ජයි. ඔය තනතුරු වලට ලැජ්ජයි. වෙලා තියෙන දේ. ඕ වහම ඉල්ලා අසල ඔවා දෙන්න ඊට වඩා හොඳයි ඉස්කෝල ළමයින්ට දුන්නා නම්. නෑ 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 ඉස්කෝල ළමයින්ට නෙමෙයි. ඕක දෙන්න ඩඩ්ලි සිරිසේනට. මං හිතන්නේ මීට වඩා ටිකක්වත් හොඳට කරයි. ඔය ගානට වඩා ටිකක් අඩු කරලා කරයි. ජනාධිපතිතුමා එක වැරද්දක් කරා ගැසට් ගහපු එක. ඒ නිසා වඩා හොඳ දේ තමයි රට ඉල්ලන්නේ අඩුමිලට කන්න නම් කරන්න තියෙන එක දෙයයි පිටරටින් බඩු ටික ගේන එක. ඒ නිසා තමයි පිටරටින් හාල් ටික පිට ගේන්න සිදු වෙලා තින්නේ. හාල් විතරක් නෙමෙයි බීලූණු ගෙඩියේ ඉඳලා රතුළූණු ගෙඩියේ ඉඳලා මේ රටට පිටරටින් ගේනවා නම් අඩුවට කන්න දෙන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න තවදුරටත් රටේ අවසානය තමයි ලියාගන්න වෙන්නේ මේ රටේ නිෂ්පාදන ව්‍යාපෘති නැති වෙලා ගියාම නැවත මේ රටේ දරුවන්ට රටක් ඉතුරු වෙන්නේ නැහැ. හාල් මෝල් හිමියන්ටම මේක දීලා දැම්මනා. කම්පැනි කාරවුන්ටම ඕන විදියට බල බිල වැඩි කරගනින්නලා කියලා දීලා දැම්මනා. ප්‍රයිවට් බස් කාරවුන්ට ඕන විදියටම බල බස් ගාස්තු වැඩි කරගනින්නලා කියලා දීලා දැම්මනා. වේකරි මහත්වරුන්ට ඕන විදියටම කෑම වර්ගවල මිලිහෙල දාගනින්නලා ආරය කියලා ඕක දුන්නනම් මේ ඇමතිවරු මොකටද කුම්බලා මාළු කෑවා නම් බිඳවාපම් බලලෝ කියන වගේ වවුලගේ මගුල් ගෙදර ගියා නම් එල්ලිලාම හිටපන් මල්ලියේ. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.